ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සව සහායතිය ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත දෙන්න බැරි දේවල් ඉල්ලන තාරක පොඩි ලෙසි වෙලේ සුදා කෑම එපා කියද්දී කංජි පානි රෝහලට තෙල් පැල්ලම හොයන්න නාවික හමුදාව දූදට වහිද්දී නැවේ කපිතාන් ගොඩබිමට DNA අර්බුදත් උග්‍ර වෙයි මහලේකම් ඉල්ලා අස්වේයි කෝප් කමිටුවත් නම් කරයි කෝපා වලටත් මන්ත්‍රීවරුන් පත් වෙයි සෞඛ්‍යේ නිදහස ආරක්ෂා කරන්න අගමැති පෙරමුණ ගනි ලෝම හෙල්ලු 9:11ට 19යි දේශීය පුවත් බෝස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාලකල්ලි සමාජිකයන් වන කොස්ගොඩ තාරක පොඩිලැසි වෙලේ සුදා සහ කංජිපාණි ඉම්රාන් නතුරු රැඳවියන් 45 දෙනෙකු ඊයේ ආහාර වර්ජනයක් ආරම්භ කළා මේ වන විට ඉන් 13 දෙනෙකු වර්ජනය අත්හැර ඇති බවයි බන්ධනාගාර පාලන පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ඉල්ලීම් කීපයක් මුල් කරගෙන මිනිම ආහාර වර්ජනය ඊයේ ආරම්භ කෙරුණා කොවිඩ් 19 උවදුර හේතුවෙන් රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය වෙත පැමිණීම සතියකට එක් අයකු ලෙස සීමා කර තිබෙනවා ඊට එරෙහිව සහ නීතිඥයන් හමුවීමේ වේලාව වැඩි කරන්නේ නැයිද රැඳවියන්ට දුරකථන පහසුකම් ලබා දෙන්නේ නැයිද ආහාර වර්ජන නිරත වූවන් ඉල්ලා සිටියා එමෙන්ම උසාවිය වෙත ගොස් නැවත බන්ධනාගාරය වෙත පැමිණීමේදී සිදු කරන විශේෂ සෝදිසිය ලිහිල් කිරීමද එම රැඳවියන්ගේ ඉල්ලීම අතර වෙනවා කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වන විට රැඳවුවන් 5 දෙනෙකු වර්ජනය අත්හැරීමට කටයුතු කළා අද දවසේ තවත් 8 දෙනෙකු එය අත්හැර දමා තිබෙනවා ආරක්ෂිත බන්ධනාගාරය වන බූස බන්ධනාගාරයේ දැනට ආහාර වර්ජනයක යෙදී සිටින රැඳවියන් 45 දෙනා අතරින් 13 දෙනෙක් අද දිව ආහාරය රැගෙන තියෙනවා ඔවුන් ආහාර වර්ජනය අත්හැරලා තියෙනවා ඉතුරු අය තව දුරටත් ආහාර වර්ජනයේ සිටිනවා මේ වෛද්‍යවරුනුත් බන්ධනාගාර නිලධාරීනුත් සියලුම කාර්ය මණ්ඩලය ඔවුන් පිළිබඳව අවධානයේ සිටිනවා උචිත ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා සූදානම් සිටිනවා මේ අතර මෙම ආහාර වර්ජනයට එක් වූ සම්නිදානාත්මක අපරාධ කරුවෙකු වන කංජිපාණි ඉම්රාන් නැමැත්තා නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා ප්‍රබල අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රැසක් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා එම බන්ධනාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායයි එහි දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන්නේ රටේ සහ මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් එවැනි පසුබිමකයි මෙම අපරාධකරුවන් මෙවැනි ඉල්ලීම් සිදු කරන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික මාකඳුරේ මදුෂ්ගේ සහායකයෙකු වන නුවන් රණවක නොහොත් වැලහිඳ කලුණ මෙත්තා හෙරොයින් මද්‍රව්‍ය සමග අත්අඩංගුවටගෙන තිබෙනවා මේ අතර නීති විරෝධී අවියායුධ වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන්ට හා පුද්ගලික ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල් වැඩි කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 960ක් සමග වැලහිඳ කලුණ මැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේදී රාජගිරිය විශේෂ කාර්යබලකා බුද්ධ්‍යංශයයි වැටලීම සිදු කළේ ඌරු පිටිය දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධයෙකු බවයි පොලිසිය පවසන්නේ බණ්ඩාරමේදී සහ යාපනයේදී රුපියල් කෝටි 2කට ආසන්න කීරල කංචා කිලෝග්‍රෑම් 142ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා යාපනයේ වෙත්තලකේනි වරත්තෙන් වත්තිරායන් මොහොතේ නවික හමුදාවකල සෝදිසියකදී කේරළ කංචා කිලෝග්‍රෑම් 270ක් සහ ඒ රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. මන්නාරම ඉලුප්ප කඩවයි කාත්තාරම් පිට්ටි ප්‍රදේශයේ ලඳු කැලෑවක කළ සෝදිසියකදී තවත් කංචා කිලෝග්‍රෑම් 98ක් සුවා ගැනීමට නවික හමුදාවට හැකි වුණා. වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් මද්‍රව්‍ය සමග කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැල්ලම්පිටිය වෙන්නවත්ත රණතුර මාවතේදී මුන් දෙදෙනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 983ක් සමග අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවටගත් හෙරොයින් තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි පොලිසිය පවසන්නේ. බත්තරමුල්ල තලංගම පොලිස් නිලධාරීන් පිරිසක් බත්තරමුල්ල ප්‍රදේශයේ ලැබුම් හලකදී මද්‍රව්‍ය සමග බත්තරමුල්ලේ බන්ටි නමැත්තාගේ ප්‍රධාන ගෝලියෙකු වන වැඩතහනමට ලක් වූ තැපැල් සේවකයෙකු වන පියුම් නමැත්තා අත්අඩංගුවට ගත්තා. ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 10ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, හඳුනා නොගත් මත්පෙති 5ක් ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගෙනුණා.
වසර 23කට අධික කාලයක් පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් බම්බලපිටිය ප්‍රදේශයේදී හෙළි කර ගැනුණා. තුල් නැමැති මත්ද්‍රව්‍ය පාසල් දරුවන්ට අලෙවි කළ සැකකරුවෙකු හා සැකකාරියක මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි. හය ශ්‍රේණියේ සිට ඉහළ පන්තිවල ඇතැම් සිසු සිසුවියන් මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන බවද හෙළි කර ගැනුණා. බෙතර නීති විරෝධී අවි ආයුධ සම්බන්ධ වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන්ට හා පෞද්ගලික ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල් වැඩි කළ බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කරනවා. ඒ අනුව T56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට හෝ ඔත්තු ලබා දෙන පෞද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 250,000ක මුදලක් ලබා දෙනවා. අනෙක් අවි ආයුධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම හා ඔත්තු ලබා දීමේදී ගෙවන ත්‍යාග මුදල් පිළිබඳ විස්තර පොලිස් මූලස්ථානයේ මෙවන විට නිකුත් කර තිබෙනවා. එල්ටීටී ත්‍රස්තවාදීන් 12,000ක් පුනරුත්ථාපනය කිරීමට හැකි වූයේ නම් මත්කුඩු නිසා නොමග ගිය දරුවන් යහමගට ගැනීම ගැටලුවක් නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ වාර්ෂික සමුළුව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේජී රත්නසිරි මහතා ඇතුළු පිරිසක් මෙම සමුළුවට සහභාගී වුණා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ගලවා ගැනීම පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා මෙහිදී කරුණු රැසක් හෙළි කළා. අපි බැලුවොත් එහෙම පෞගිය කාලේ මේ රට ගිය විදියට ගියා නම් තව අවුරුදු 4ක් 5ක් යනකොට ශ්‍රී ලංකාව කියන්නේ සෝමාලියාවට අන්තර රටක් බවට පත් වෙන්න තිබුණා. මම හෙට උදේ යනවා නුවර බෝගම්බර අතහැර දාපු හිරගේ බලලා ආපහු හිරගේ අලුත් වැඩියා කළා පාවිච්චි කර ගන්න පුළුවන් වෙන්න බලන්න. ඇයි ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා මට කතා කරලා කියනවා සර් 30,000 පැන්න කියලා. ජනාධිපතිතුමාගේ දැක්පට අනුව එතුමාට ඕනේ ලොකු මෝරු ටික අල්ලන්න. ඒ නිසා ඒවට අවශ්‍ය වැඩපිළිවෙල ඒ හැම මට්ටමේම කරගෙන යනවා. මේ රටේ ජනතාව මිලියන් ගාණක් අතිගරු ජනාධිපතිතුමාට ඡන්දේ දුන්නේ ඔය බලාපොරොත්තු ඇතුව. බොහෝ දෙනෙක් කියපු දේ තමයි අපිට කන්න නැතත් කමන්නෑ සර් බොන්න නැතත් කමන්නෑ අපිට මේ කරදරයක් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න කියන එක තමයි එතුමාගෙන් ඉල්ලුවේ. අපිට පුළුවන් වුණා නම් LTT ත්‍රස්තවාදී තරුණ තරුණියන් 12,242ක් සංකීර්ණ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරලා ඒ අය සමාජගත කරලා ඔබත් මමත් සමග උරිනුරු ගැටි ජීවත් වෙන්න මේ සමාජයේ ඇති කරන්න පුළුවන් වුණා නම් මතක් තියාගන්න නොවනවරි මාත්වෙන්නේ එහෙමනම් ඒක පුළුවන් වුණා නම් ඇයි මේ නොමග ගිය දරුවෝ අපිට යහමාර්ගයට ගන්න බැරි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කර ඇත්තේ කිසියම් දැක්මක් අනුව බවද කමල් ගුණරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළා. ඉතින් ඒ වගේම තමයි අද ජනාධිපති පදවියට පත් වුණාට පස්සේ එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශනයට අනුව රාජ්‍ය අමාත්‍යාංශ ටික වෙන් කරලා තියෙන විදිහෙන්ම රාජ්‍ය අමාත්‍යාංශ නම් කිව්වම සමහරු හිනා වුණා. සමහර ඇමතිවරුන්ට හිනා වුණා සෝෂල් මීඩියා වල. මැටි ඇමති, බතික් ඇමති, පිත්තල ඇමති, වලතුරු ඇමති කියලා කිව්වා. ඔබ හරියට ඒ පරාසය බැලුවා නම් ඒකෙදි තේරෙනවා මේ සම්පූර්ණයෙන් මේ කරලා තියෙන ලංකාවේ තියෙන කර්මාන්ත ව්‍යාපෘති උඩනම් ගන්න දියුණු කරන්න. ඒ වගේම ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න ක්‍රමවේදයක් තියෙනවා. අපේ රටේ පරිපාලන සේවය ඔබතුමන්ලාගේ පරිපාලන සේවය මගින් තමයි මේ රටේ සම්පූර්ණ යාන්ත්‍රණය රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. ඒකට සෙලියුට් 1000ක් ගැහුවත් මදි. ඒ තරම් සේවයක් ඔබතුමන්ලා මේ රටේ මිනිස්සුන්ට කරනවා. ඊළඟේ තමිල් අරසුපක්ෂයේ මහලේකම් තුරේ රාජසිංහම් මහතා ඉල්ලා ස්වීති වෙනවා. තමිල්ලා ස්වීම පක්ෂ නායකත්වයට දෙනුම් තුන් බවයි රාජසිංහම් මහතා පවසන්නේ. පක්ෂ මහලිකම් තුරින් ඉල්ලා අස්වීම ඉලංගේ තමිල් අරසු පක්ෂ නායක මවේ සේනාධිරාජ මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දුන් බව තුරේ රාජසිංහ මහතා පවසනවා. 2014 වසරේ සිට මේ දක්වා පක්ෂ මහලිකම්වරයා ලෙස තමා කටයුතු කළ බවත් පෞද්ගලික හේතුවෙන්ම පක්ෂය තුල හටගෙන ඇති අභ්‍යන්තර අර්බුද හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් තුරේ රාජසිංහ මහතා පක්ෂ නායකත්වයට යොමු කළ ලිපියෙහි සඳහන් කර තිබෙනවා. එම ලිපියෙහි පිටපතක් දෙමළ සඳහන නායක ආර් සම්බන්ධන් මහතාටද යොමු කිරීමටයි රාජසිංහ මහතා පියවර ගෙන ඇත්තේ. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ ඇති ඉන්ධනවල සාම්පල ලබාගෙන විමර්ශන සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දුන්නා. ඒ මීට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී
ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පිණිස සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුවයි අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ. නෞකාවේ සිට දිවිකලවාගත දෙදෙනාගේ ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන් අධිකරණය ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙස නෞකාවේ දේශීය නිරිත සමාගමට නියෝග කළා. ගින්න හටගත් අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩලය ඒ නිවාදීමීමට විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළේද යන සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට නෞකාවේ ගමනාගමනය දැක්වෙන නාවික දත් සටහන් යන්ත්‍රයේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පරයා ඉල්ලීමක් කළා. එය පිළිගත් මහේස්ත්‍රාත්වරයේ නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙත නියෝග කළේ නාවික දත් සටහන් යන්ත්‍රයේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසයි. මෙතර නිව් ඩයිමන්ඩ් නෞකාව රඳවා තිබූ මුහුදු ප්‍රදේශය අවට මතු වී ඇති තෙල් පැල්ලම් පිළිබඳ සුවා බැලීමට නාවික හමුදා කිමිදුම් කරුවන් කණ්ඩායමක් යොදවා තිබෙනවා. MT නිව් ඩයිමන්ඩ් නෞකාවේ කුමන කොටසකින් සාගරයට ඉන්ධන එක්වුවේ දැන සම්බන්ධයෙන් සුවා බැලීමට මෙම නාවික හමුදා කිමිදුම් කරුවන් කටයුතු කර නැති බවයි නාවික හමුදා මූලස්ථානය ප්‍රකාශ කළේ. ඉන්දිය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක සිටි MT නිව් ඩයිමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාද අද අලුයම ගොඩවීමට රැගෙන ආ බව නාවික හමුදා ප්‍රකාශ කළා. ඔහු ගාල්ල ප්‍රදේශයේ ආරක්ෂිත නිවසණයක් කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එම කපිතාන්වරයා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද පියවර ගෙනුණා. නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 23 දෙනා අතරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර අනෙක් පිරිස ගොඩබිම රැගෙන යෑමටයි කටයුතු කෙරුණේ. ගින්න නිවාදැමූ MT නිව් ඩයිමන්ඩ් නෞකාව මේවන විට මඩකලපුට නාවික සතුපුම් 45ක් දුරින් ගැමුරු මුහුදේ නැඳවා තිබෙනවා. නෞකාවේ ගැලොම්කාර සමාගම වන ස්මිත් සමාගමේ විශේෂඥයන් කණ්ඩායමක් අද 3 වන දිනටත් නැවත ගොඩබිම තක්සේරු කටයුතු සිදු කළා. නෞකාවේ ගින්න නිවාදැමීමට යොදාගත් ස්ලූරෝ ප්‍රෝටීන් නැමැති රසායනික සඳහා පමණක් රුපියල් 118ක මුදලක් වැයව තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත ලංකා කණි තෙල් සුළු කබඩා පරයන්තය අදාළ රසායනිකය ලබා දුන්නා. ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයිමන්ඩ් නෞකාව අවට මුහුදෙන් ලබාගත් ජල සාම්පල රජරස පරීක්ෂකවරයා යොමු කළ අතර එහි වාර්තාව ඉදිරි සතියේදී ලැබුණු ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව හෙවත් කෝපා සඳහා සමාජිකයන් පත් කරගෙනුණා. එමෙන්ම ස්ථාවර නියෝග පිළිබඳ කාර්ක සභාව සහ මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාව සඳහාද සමාජිකයන් පත් කෙරුණා. කතානායක මහින්දියාපා අභිවර්ධන මහතා මෙම කමිටුවලට පත් කර ඇති මන්ත්‍රීවරුන්ගේ නම් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළා. නවවැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලදවා දන්වනු කැමැත්තෙමි. යනුව මහින්දමරවීර මහින්දානන්ද අලුත්කමකේ රෝහිත අබේගුණවර්ධන සුසිල් ප්‍රේම්ජයන්ත දිලු මමනුකම ඉන්දික අනුරුද්ධ සරත් වීරසේකර ඩේවි චානක ආචාර්ය නාලක ගොඩහේවා අජිත් නිවට් කබ්‍රාල් රවුෆ් හකීම් අනුර කුමාර දිසානායක පාටලි චම්පික රණවක ජගත් පුෂ්ප කුමාර ඉරාන් වික්‍රමරත්න රංජන් රාමනායක නලින් බණ්ඩාර එස් එම් මරික්කාර් නීතිඥ ප්‍රේමනාත් සී දොලපත්ත එස් ආර් රාසමාණිකම් මහචාර්ය චරිත හේරත් හා ජයන්ත සමරවීරයි. නවවැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේදී රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ සේවය කිරීම පිණිස මතු සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. යනුව උදේ ගම්බම්පිල දුමින්ද දිසානායක දයාසිරි ජයසේකර ලසන්ත අලකියවන්න වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්ද පුල්ලේ ශෙහාන් සේමසිංහ ප්‍රසන්න රණවීර තිස්ස අත්තනායක මහාචාර්ය තිස්ස විතාරණ හරින් ප්‍රනාන්දු නිරෝෂන් පෙරේරා ෆයිසල් කාසිම් අශෝක් කබේසිංහ බුද්ධික පතිරණ කාදර් මස්තාන් ශිමඥානම් ශ්‍රීධරන් වෛද්‍ය උපුල් ගලප්පති බී වයිජී රත්නසේකර වීරසුමන වීරසිංහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මොහොමඩ් මුසම්මිල් හා ආචාර්ය හරිනි අමරසූරියයි. රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට රජය කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. කොළඹ හෙදවිදුහලේ හෙදසිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම සහ හිස්වැසුම් පැළඳවීමේ උළෙල අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් COVID-19 ඕදුර පාලනය කරමින් රටක් ලෙස යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අප රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා බව ආඩම්බරෙන් ප්‍රකාශ කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. COVID-19 පාලනය කර ගනිමින් යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා බව ආඩම්බරෙන් කියන්න කැමතියි.
බලයටපත්තු සෑම අවස්ථාවකම මේ රටේ සෞඛ්‍ය සේවය නැංවීමට කටයුතු කරනවා වෛද්‍ය හෙදකාරී මණ්ඩලවල ගුණාත්මක දියුණුව වගේම රෝහල්වල වුණු පාසල්වල යටිතල පාසුකම් ගැන අපි දස්වැය බැලුවා අලුතින් රෝහලක් ඉදිකළ යුතු ප්‍රදේශවලට අලුතින් රෝහල් අපි ඉදිකළා නමුත් පසුගිය කාලේ මේ කාර්ය නියමිත පරිදි සිදු වෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒක නිවැරදි අපි දැක්කා සෞඛ්‍ය සේවය විදර්භූදවලට මුහුණ පාන ඒ හැම සිදුවීමකම පීඩාවටපත් වෙන්නේ ජනතාව මේ හැමදේම ගැන හිතලා රටේ බහුතර ජනතාව දුෂ්කරතා ඉවත් කර ගැනීම අපට ජනවරමක් දීලා තියෙනවා ඒ ජනවර නිවැරදි මාවතකට ගෙන යාමට ඔබ සියලු දෙනාගේම කැපවීම අපි බලාපොරොත්තු වෙනවා බොරෝලට සේවයට එක්වන දා පටන් ඔබගේ දැනුම මෙන්න මානුෂ්‍ය ගති පැවතු රෝගීකු සුවපත් කිරීමට හේතුවක් වෙනවා කියන එක ඔබට අමුතුවෙන් කිය යුතු නෑ හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙල මේ රජයේ යටතේ දැනටමත් අපි සැලසුම් කරලා තියෙනවා මේ සියල්ල ඔස්සේ රජයේ බලාපොරොත්තුව නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම ඔබ මේ පුහුණුවෙන් පස්සේ ගෞරවනීය හෙද සේවාවේ සමාජික උදාට ඔබට මහත් අභිමානයක් ඇති රටක් වෙනුවෙන් ඔබ කරන සේවයට මා හිතනවා අපි හැම සෑමදා නායකත්වයේ කියලා राज्य सेवा एक्सत हिद संगमे सभापति पूज्य मुरुत्तेट्टुवे आनंद स्वामी वहन्सेद अमात्य पवित्र वन्यारच्चि सह राज्य अमात्य लोहान रत्पत्यान महात्महात्मिन अतुलु पिरिसक्द मीट एक्व सिटिया වැඩතහනමට ලක්ව සිටින කඩුවෙල හිටපු මහේත්‍රාත් ධම්මික හේමපාල මහතාට දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම දැඩිව අවවාද කළා ඒ අධිකරණ ක්‍රියාවලිය හැල්ලුවට ලක් කරමින් ජනතා විශ්වාසය කඩවන අයුරින් කටයුතු කර ඇති බවට චෝදනා කරමිනුයි ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා දේශපාලන පලිකෙනින් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අනුවයි වැඩතහනමට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කොමිසම හමුවේ අද පෙනී සිටි පැමිණිල්ල ඉදිරිපත් කළ නිහාල් ජයතිලක මහතා මිට පෙර සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ 2015 වසරේ අප්‍රේල් 22 වෙනිදා තම ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණ භූමියේ බන්දනාගාර බස් රථයක් තිබූ බවයි එහි මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාද සිටි බව ඔහු දුරටත් ප්‍රකාශ කර තිබුණා. ඒ අනුවයි ධම්මික හේමපාල මහතා කොමිසමට කැඳවුවේ. හේමපාල මහතා මෙහිදී සඳහන් කළේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරයක් නොමැතිව සාක්ෂි ලබා දිය නොහැකි බවයි. අනවශ්‍ය දේවල් පටලව ගන්න එපා. මේක හොඳට මතක තියාගන්න. ඉහළ අධිකරණවල හිටපු විනිශ්චයකාරවරුන් දෙන්නෙක් මෙතන ඉන්නවා. කොහෙවත් තියෙන අධිකරණ සේවා කොමිෂන් සභාව මේකට ගාව ගන්න එපා. සීමාවේ ඉඳගෙන ප්‍රශ්න අහන හැටි අපි හොඳට දන්නවා යනුවෙන් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ධම්මික හිමපාල මහතාට දැඩිව අවවාද කරමින් කියා සිටියා. බේවන විට වැඩතහනමට ලක්ව ඇති නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරය නොමැතිව සාක්ෂි ලබා දීමේ හැකියාව සාක්ෂිකරුට ඇති බව කොමිසම තවදුරටත් අවධාරණය කළා. මේ අතර යහපාලන ආණ්ඩු සමයේ පිහිටවනු ලැබූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ සමාජිකයන්ට නරත්තු දීමනා සහ වැටු පැතුළු ගෙවීම පිළිබඳව ලේඛනයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වන නීතිඥ ගණේෂ් ධර්මවර්ධන මහතා කොමිසමට අද ඉදිරිපත් කළා. ඒ නිරීක්ෂණය කිරීමේ අනතුරුව කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ දූෂණ හොයන්න ගිය තැනම තමා ලොකුම දූෂණේ වෙලා තියෙන්නේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයි මංගල සමරවීරයි මේ ගැන අහුවාම මෙහෙම කමිටුවක් ගැන දන්නේවත් නැහැ කියලා කිව්වා. ඒ නිසා මේ මහ බොරුව හෙළිදරව් කිරීම වැදගත් නිසා මේක මාධ්‍යයට ලබා දෙන්නයි කොමිසම නියෝග කළා. එහි පුද්ගලයන් වෙත ගෙවා ඇති වේතන සහ දීමනා වශයෙන් මිලියන 22කට වැඩි මුදලකුත් මුළු වියදම් කර ඇති ප්‍රමාණය අවුරුදු තුනක කාලයක් සඳහා මිලියන 33 ආසන් ප්‍රමාණයකුත් දැනට ගෙවා තියෙනවා කියලා අපි අදාළ දින ලේකන කොමිසම සභාවට ඉදිරිපත් කරා. කොමිසම සභාව විසින් නියම කරන ලැබුවා වෙනත් දිනයකදී අදාළ මුල් නිලධාරියාගේ සාක්ෂි සටහන් කර ගැනීමට පැමිණ නැස. යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය රටට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්. මේ සංශෝධනයන් එනකොට එකින් එක ඒවායේ පරමාර්ථ සහ අදහස් මම හිතන්නේ බොහොම පැහැදිලිව ස්වාධීනව තියෙන්න ඕනේ. මේ රට වෙනුවෙන් රටේ මිනිසුන් වෙනුවෙන් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් විදිහේ පූර්ණ ව්‍යවස්ථාවක අවශ්‍යතාවය අපිට එදායි නම් දැනුනේ. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන එක, ඒ වෙනුවෙන් මුළු රටම එකතු වෙන එක, ඒ වෙනුවෙන් ඔක්කොම දේශපාලන පක්ෂ එකතු වෙලා රටට ගැළපෙන හොඳ ව්‍යවස්ථා සම්පාදනය කිරීමයි මම හිතන්නේ අවශ්‍යතාවය තියෙන්නේ.
හැබැයි දහන මිනි සංශෝධනය තිබී සාධනීය තත්ත්වෙන් එහෙමම ආරක්ෂා කරලා තියෙන උදාහරණයක් තොරතුරු දැන ගැනීමේ පනත ආරක්ෂා කරලා දීලා තිනවා. ඒ වගේම ජනාධිපතිවරයෙකුට දෙවරකට වැඩිය ජනාධිපති ධූරය දරන්න බෑ කියන දේවල් ගැන තිනවා. ඒකේ සාධනීය තත්ත්වෙන් ඉතුරු කරලා රටකට ඉදිරි ගමන්ට අවාසිදායක වෙන දේවල් නොගැලපෙන දේවල් බාධාකාරී දේවල් තමයි ඉවත් කරලා තිනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මම හිතනවා පාර්ලිමේන්තුවේ මේ 20 වන සංශෝධනය ජයග්‍රහණය කරાવી මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ අරමුණ සෞභාග්‍ය දැක්ම නුදුරු අනාගතයේ දැක ගන්න ලැබේවි. අපේ දරුවන්ට ඒ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාව ලැබේවයි මා විශ්වාස කරනවා. නව ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපති ධූර කාලය වැඩි කරනවා වගේ තීන්දුව වලට ගිහින් නැහැ. ඒ වගේම තමයි තොරතුරු දැන ගැනීමේ අයිතිය වගේ ඒවා වෙනස් කරලා නැහැ. ඒ වගේ කාරණා බැලුවහම මට හිතෙනවා මේක දක්ෂ පාලකයෙකුට සහ විනීත පාලකයෙකුට ඉතාම හොඳ තත්ත්වයක්. ඉතින් ඒ වගේ කාරණා දිහා බැලුවහම විවස්ථාමය වෙනසක් එහෙම නැත්නම් සංශෝධනයක් රටේ අවශ්‍ය වෙලා තියෙනවා යම් යම් කාරණා නිසි පරිදි ඉදිරියට පවත්වාගෙන යාම සඳහා. योजित विशिवन आंडुक्रम व्यवस्था संशोधने पिलिबंदव पक्ष विपक्ष देशपालन नियोजित अदहस දහාටවන සංශෝධනය තුලින් ඇතිවෙච්ච ඵල විපාක නවත්තලා 19 තුලින් අපි ස්ථාපිත කරපු කාරණා ටික නැවත සමාලෝචනය කරන්න ඕනේ. ඒකට අත උස්සපු නැති එක්කෙනයි ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ. අනිත් ඔක්කොම දැනට ඉන්න අය ඒකට අත ඉස්සුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා පවා කිව්වා. එතුමා අපිට මතකයි 13ට එහා ගිය 13 plus පිළිබඳව කතා කර ඉන්දියාවට ගිහිල්ලා. එතකොට එහෙම කතා කරපු නායකින් ඉන්න ආණ්ඩුවක අද පළාත් සභා ක්‍රමයේ අහෝසි කළ බලය විමධ්‍යගත කිරීම පැත්තකට දාලා අද එක් පුද්ගලෙක් වටා සියල්ල බලය ක්‍රියාත්මක කරන ආකාරයට කටයුතු කරනවා නම් අපි හිතනවා ඉතාමත්ම කනගාටුයි. 19 වෙනි ඇති කරපු අවුල ලිහන එක තමයි 20 කියලා කියන්නේ. මේ අලුත් බලයක් ආරෝපණය කර ගැනීමේ දෙයක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. 1978 ආණ්ඩුක ව්‍යවස්ථා ඉදිරිපත් වෙලා කියේ ගැහැණියක් මිනිහෙක් කරන්නා මිනිහෙක් ගැහැණියක් කරන්නවත් බැහැයි කියලා. ඉතින් ඒ ආණ්ඩුක ව්‍යවස්ථාවන් තමයි පැවත ආවේ. ඉතින් ගැටුමක් නිර්මාණය වුණා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර විශේෂයෙන්ම 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ. ඉතින් ඒ ගැටුම වළක්වන එක තමයි මේකේ පරමාර්ථය වෙන්නේ. පසුගිය කාල පරිච්ඡේදය තුළ අවුරුදු 4 මාර්ක එක්සත් ජාතිපක්ෂය මුල් කරගත් අඳුරු පාලන කාර්ය සීමාව තුළ රටට විරුද්ධව අනපන ත්‍රාසියක් ගෙනාවා. බටහිර බලවේග ද්‍රවිඩ ඩයස්පෝරාවේ කණ්ඩායම් ඇවිල්ලා තමයි පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථා හැදුවේ. ඒ නිසා ඒ තත්ත්වයන් නැ මේ රටේ සුජාත මිනිස්සු හදන ප්‍රසංස්කරණ අපේ තියෙන්නේ. නව ආණ්ඩුක ව්‍යවස්ථාව සැකසෙනවා. ඒක රටට හිතවත් ආණ්ඩුක ව්‍යවස්ථාව. අපි ආණ්ඩුවට බල කරනවා නැවත කරුණා කරලා තමන් ඉදිරිපත් කරපු මේ 20 වෙනි සංශෝධනය නැවත සමාලෝචනය කරා. අපි ඔක්කොම මේ රටට ආදරේ මිනිස්සු. අපිට තියෙන එක පුරවැසිභාවයයි. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියට ජනාධිපති වෙන්න පුළුවන්. ජනාධිපති හරි අගමැති හරි ඇමති හරි mantri හරි මොකක් හරි වුණා කියමුකෝ. ඒ පුද්ගලයා රටවල් දෙකක පුරවැසියෝනේ. ඒතර ඒ රටවල් දෙකේ නීති දෙකක්නේ. ද්විත්ව පුරවැසිභාවයේ තියෙන කෙනා ඡන්දේ දායකකුත් වෙනවා. හැබැයි 19 වෙනි කියනවා වාර ඡන්දේ දාන්නත් පුළුවන්. හැබැයි ඡන්දෙ ඉල්ලන්න බෑ. ඒක හරිය නිකන් කසාද බඳින්න පුළුවන් ළමයි හදන එක බෑ. හේතුව තමයි රාජපක්ෂ මීතිකාව. හැබැයි ද්විත්ව පුරවැසිභාවයේ නැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇඳුම් ගලෝගෙන කඩේ ගියේ ඇමරිකාවට. ද්විත්ව පුරවැසිභාවයේ නැති මංගල සමරවීර මහත්තයා තමයි කිව්වේ ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කිය. හැබැයි ද්විත්ව පුරවැසිභාවයේ තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා මේක සිංහල බෞද්ධ රටක්ම තමයි. සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරණේ ඉල්ලනකොට මට කියන්න එතුමාගේ ජනාධිපතිවරණයේදී එතුමා ඡන්දයෙන් මොන පොලිඹුත්තකද කියලා. ලංකාවේ ඡන්දායිතියක්වත් නැති මිනිහා ජනාධිපති කරන එක හොඳයි. හැබැයි ලංකාවේ ඡන්දායිතියක් තියෙන කෙනෙක් ද්විත්ව කිය නිසා පාර්ලිමේන්තුව වෙන හොඳ නැහැ. මාර කතාවක් නේ. සව සහය 30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලි තමයිමු රාත්‍රී 9:30ට.